රිෂාඩ් බදුයිඩීන් අමාත්‍යවරයාට එරෙහිව අපි ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවේ පළවෙනි කාරණය විදිහට සඳහන් කළේ ත්‍රස්තවාදීන් නිදහස් කරන්නයි හමුදාපතිවරයාට බලපෑම් කිරීම හරහා ත්‍රස්ත විමර්ශන කටයුතු වලට බාධා කළා කියන චෝදනාව. ඒ සඳහා අපි සාක්ෂියට ගත්තේ ආණ්ඩුවේ පුවත්පතක් වෙන සිළුමින පුවත්පතේ මැයි මාසේ 5 වෙනිදා හමුදාපතිවරයා ලබා දුන්නු සම්මුඛ සාකච්ඡාව. ඒ සම්මුඛ සාකච්ඡාවේදී එතුමා කිව්වේ මොකක්ද? මං ගාව තියෙනවා මේ තියෙන එතුමගේ සම්මුඛ සාකච්ඡාව. විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කළ පුද්ගලයා විදියට මේක ගැන අද ඇති වෙලා තියෙන අර්බුදයත් එක්ක මම මේ පැහැදිලි කිරීම කළ යුතුයි. මොකද්ද හමුදාපතිතුමා කියන්නේ? මේ අත්අඩංගුවට ගැනීම වලදී දේශපාලකයන්ගෙන් ඔබට බලපෑම් එල්ල වූයේ නැද්ද? බලපෑම ආවා. මන්නාරමේ ප්‍රබල ඇමතිවරයෙකු මට අත්අඩංගුවේ සිටින අය නිදහස් කරන්න කිව්වා. මම කිව්වා අවුරුදු එකමාරකට පසුව මට කතා කරන්න කියලා. මොකද අන්තවාදීන් අවුරුදු එකමාරක් රිමාන්ඩ් බාරේ තබන්න පුළුවන්. කොහෙද මේක තියෙන්නේ? ආණ්ඩුවේ පුවත්පතක් වෙන සිළුමිණ පත්තරේ. පත්තරේ 5 වෙනිදා වුණාට මේ පත්තරේ ප්‍රසිද්ධ කරන්නේ මැයි 4 වන සෙනසුරාදා. අපි විශ්වාසභංග යෝජනාව බාර දෙන්නේ මැයි 16 වෙනිදා. එතකොට හමුදාපතිතුමාට දින 12ක කාලයක් තිබුණා මම කිව්ව දේ සම්පූර්ණයෙන්ම විකෘති කරලා පත්තරේ පළ කරලා කියලා ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් යවන්න. හැබැයි එහෙම දෙයක් කරේ නැහැ. අපි දන්නවා ප්‍රබල වෙන්න හරි දුර්වල වෙන්න හරි මන්නාරමට ඉතිහාසෙම ඉඳලා තියෙන එක ඇමතිවරයයි ඒ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා. ඒ නිසා තමයි අපි මේ චෝදනාව පළමු චෝදනාව විදියට යන්නේ ආණ්ඩුවේ පුවත්පතක එල්ල කරන්නේ ආණ්ඩුවේ යුද හමුදාපතිවරයා. ඒ නිසා අපි පළවෙනි චෝදනාව විදියට මේක සදාන් කළා. හැබැයි මේ නිවැරදි කිරීම නොකලා විතරක් නෙවෙයි විශ්වාසභංග යෝජනාව බාර දුන්න දාට පහුවෙන්දා මැයි මාසේ 17 වෙනිදා මාධ්‍ය හමුවකදී මේ ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළාම හමුදාපතිවරයා කියනවා ඔව් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා මට කතා කළා. ඒක ඉල්ලීමක් කියන්නත් පුළුවන් බලපෑමක් කියන්නත් පුළුවන්. පොඩ්ඩක් සැර බාල වෙලා තියෙනවා. හැබැයි එතුමා පිළිගන්නවා ත්‍රස්තවාදීන් නිදහස් කරන්න කියලා ඇමතිවරයා එයාට කතා කරා. ඒක ඉල්ලීමක් කියන්නත් පුළුවන් බලපෑමක් කියන්නත් පුළුවන්. ඒ කියන්නේ කොහොම හරි නිදහස් කරන්න කියන ඉල්ලීම කරලා තියෙනවා. ඒක බලපෑමක් තමයි. ඒ ඉල්ලීමක් අනිවාර්යයෙන්ම ත්‍රස්ත විමර්ශන කටයුතු වලට බලපෑමක් තමයි. හැබැයි ජූනි මාසේ 26 වෙනිදා තේරීම් කාරක සභාවට ආපු වෙලාවේ යුද හමුදාපතිවරයා කියන්නේ වෙනත් කතාවක්. එතුමා කියනවා අත්අඩංගුවට ගත්ත පුද්ගලෙක් යුද හමුදාව බාරේ සිටිනවාද කියන එකයි රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා දුරකථනයෙන් කතා කළා මගෙන් ඇහුවේ. ඇත්තටම ඇහුවේ අත්අඩංගුවේ අහවල් පුද්ගලයා ඉන්නවාද කියන ප්‍රශ්නේ නම් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න අවුරුදු එකමාරකට පස්සේ මට කතා කරන්න කියලා යුද හමුදාපතිවරයා කිව්වා නම් ඔහු කළ තියෙන අතිශයම වැරදි වැඩක්. යුද හමුදාවේ බාරේට යම් පුද්ගලෙක් අත්අඩංගුවට ගත්ත වෙලාවේ නොපමාව ඔවුන්ගේ බාරකරුවන්ට පවුලේ අයට අත්අඩංගුවට ගත්තා කියලා දැනුම් දීමේ යුතුකමක් යුද හමුදාවට තියෙනවා. අවුරුදු එකමාරකට පස්සේ එන්න කියලා කිව්වා නම් අත්අඩංගුවට අරන් තියෙනව නැද්ද කියන්න යුද හමුදාපතිවරයා කරලා තියෙන අතිශයම වැරදි වැඩක්. ඒ නිසා තමයි තමන්ගෙන් ඇහුවේ මේ පුද්ගලයා අත්අඩංගුවට ඉන්නව කියන ප්‍රශ්නේ විතරයි කියලා යුද හමුදාපතිවරයා තේරීම් කාරක සභාවේදී කියනකොට සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා අහනවා එහෙනම් මේ අවුරුදු එකමාරකට පස්සේ කතා කරන්න කිව්වේ විහිළුවටද කියලා. ඉතින් මේකෙන් යුද හමුදාපතිවරයා මෙතනදී බොරුවක් කිව්ව බව පැහැදිලි. එතුමා සිළුමිණ පත්‍රයේ කරලා තියෙන ප්‍රකාශය ඇත්තක්. පහුවදා මැයි මාසේ 17 වෙනිදා මාධ්‍ය ඉදිරියේ කරපු ප්‍රකාශය ඇත්තක්. හැබැයි තේරීම් කාරක සභාවට ගිහිල්ලා තමන් එතෙක් කිව්ව කතාව විකෘති කරලා වෙනත් කතාවක් කියන්න උත්සාහ කරා කියන එකත් ඒ කියන කතාවෙන් පරස්පරයක් ගොඩනැගෙන බව. පුද්ගලෙක් අත්අඩංගුවට අරන් ඉන්නවද කියන ප්‍රශ්නේ නම් ඇහුවේ අවුරුදු එකමාරකට පස්සේ මට කතා කරන්න කියලා කියන්න කිසි හේතුවක් නැහැ. එක්කෝ ඔව් එක්කෝ නැහැ. ඉතින් කතන්දර ඉවරයි. ඒ නිසා යුද හමුදාපතිවරයා කාගේ හරි බලපෑමකට යට වෙලා කවුරු හරි බය කරගෙන එතුමගේ කිව්ව කතාව දැන් වෙනස් කරනවා කියන එක ඉතාම පැහැදිලි. දැන් ත්‍රස්ත විමර්ශනය පැත්තකින් තියලා රටේ යුද හමුදාපතිවරයා බය කරගත්ත ගෝනිබිල්ලා කවුද කියන එක සොයා බැලීම
අපි හැමෝගෙම වක්කීමක් වෙනවා. මොකද අපි හැමෝගෙම බය නැති කරන්න ඉන්න යුදාපතිතුමත් ඉන්නේ දැන් බය වෙලා නම් ඒක ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. දැන් මේකෙන් පේන්නේ යුද හමුදාපතිවරයා යම්කිසි බලපෑමකට යටත් වෙලා තියෙනවා කියන එකයි. ඒක නිසා තමයි අපි දැන් කියන්නේ රිචාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීවරු 5 දෙනා මත මේ ආණ්ඩුවේ පැවැත්ම රැඳී තිබෙන තාක් මේ ආණ්ඩුවෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ගොදුරු වූවන්ට යුක්තිය සාධාරණේ ඉටු වේවි කියලා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ.